අද මම කල්පනා කලා මේ පින්වතුන්ට ඉතාමත් විශේසිත දහන්කරුණම් කියල දෙන්න ඉතාමත් විශේෂ කලකිවේ අපිට පුරුදු කරගන්ට අමාරුයි නමුත් පුරුදු කරගත්තුත් මේ දහන් කරුණ අපි ජීවිතට විශාලය හපතක් වනවා ඒ තමයි ඉවසීම ගැන ඉතාමත් අමාරුම කාරණාව විවසනවා කියන එක මේ ලෝකයේ යම් රණ්ඩුවක් ඇදද ඒ රන්්ඩුව ඇතිවෙන්නේම එක සීමාවක් පැනීම තුරින් මේ සීමාව තමයි ඉවසීමේ සීමාව ඒ ලඟට යන් කිසි මේ ලෝකයේ විවාහයක් කඩාගපපල් වනා නම් ඒ ඉවසීමේ සීමාව එකක්මාගේෙන ආයතනයක යන් ගැටලුවක් තියෙනවන ඉවසීම ඉක්මමා ගහිලා රාන්්ඩු සරුවල් බැනුම් දෙඩුම් මේ ඔක්කෝ ඉවසීමේ සීමාව ක්ම ගේලා එතට ඔබ කල්පනා කරන්ඩ සාමාන්‍යෙන් හිරගෙවල්ලල මිනිස්වීන්වා ඔය හිරගෙවල්ල ඉන්න මිනිස්සුන් සීයට අනෝනාවයක්ම යන් සීමාවක් ඉක්ම ගහිල්ලා ඒ තමයි ඉවසීමේ සීමාවක් ඉති ඒ නිසා මෙතකුට මේ ඒකට හේතුව තමයි යල ඉවසීමට සීමාවක් පණවාගෙන සිටීම. මේ ඔකෝටුම හේතුව ඉවසීම කෙනෙකට සීමාවක් පණවාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලී ඉවසීමට සීමාවක් පනුවන්ටිපා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සීතල ඉවසන්ඩ එතට සීත නිවසීම කියන එකට තෙරිසිය සංසක කියද කියලා කතාවක් නෑ. උණුසුම ඉවසන්ඩ ො වඋණුසුමට සවිසිය සංසක ගාන කතාවන්නේ. මොකද හේතුව ඒ සෙරිසිය සංසකගානතියෙන්නේ බාහිර අපිට දැනෙන උුණුසුමින්. නමුත් ඉවසීම කෙනෙකති නැතුලි ඒකට මාපකයක් නෑ. පස බදුරජාණන් වහන්සේ වදාලා ඉවසඩ කිව්වා ඇස මඳුරුවන්ගෙන් එන වහස මඳුරුවන්ගිෙන් මැස් සංගි සතාසරපයාගින් එන පහස ඉවසඩ කිව්වා. එතකොටදැන් ඔබ හිතන්න බලන්න ඒ කාලි විශහල් දහස් ගනම් මඳුරුව ඉන්න කැලවල්වල. සංගය ගිහිල්ල නෙට්ට එකක් නෑ මදුරු කෝයිනෑ කිසිම දෙයක් නෑනේ උන්වහන්සේලා ගිහිල්ලා භාවනා කරනවා එක රහතන් වහන්සේ නමක් කිය හිටිනවා දේශනා කරන උදම් පහල කරනවා උදානයක් යුද්ධටිගිය ඇති දස දෙසින් එන ඊතල පහර ඉවසාගෙනඉන්න වගේ මං මේ මදුරුවන්ගෙන් එ පහස නිසුන්ගෙන සැරපර්ස පහස සෑම දෙයක් නිවසනෝකින්. මිනිස්සු සැරට කතා කරනකට බයිනකුට ඒව ඉවසාගෙනය නෝකයනෝ. මවසීම කියෙනක බුද්ධම කාරණවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධසාසනයේ මාර්ග ප්‍රතිපදාව දියුණු කරන ශ්‍රාවකයන් එක් සංගයාට වදාලා සබ්‍රහම චාරීන් වහන්සේ ලත්ක තරහ ගන්නපා. හේතුව මෙච්චර ඉවසන පිරිසක් බුද්ධසාසනය බැහැර නෑ. ඉවසන කෙනෙකුට කවුහරි කෙනෙක් කරදරයක් කලොත්. ඒකේ විපාකය අතිශයම් භයානකයි. ඉවසන කෙනෙකුට යංකිසි දෙයක් කළෝ. ඉතින් කොහුමාරී දැම්ම මේ ගැන තවට්ටයක් විස්තර කරන්න. මොකද අපි කාටත් ඔබටත් මටත් ඕන මේ ඉවසීම කියන එක. මේ ආර්යවිනේ උත්තුම්ම තපස තමයිවසීම. නැතන් තපශ්‍යයා ක්‍රම තියෙනවානි ඈත වනී උද කලාවිවාසය කරන එක. එක වේලිං වාසය කරන එක පින්්ඩපාතේවාසය කරන එක. දුතහංග, සියලු දුතාංගතර, සියලු තපශ්‍යයා ක්‍රමාතර, සියලු සීල තපස්ක්‍රමාතර අග්‍රථම තපස තමයි. කන්තිී. කන්ති පරමන් අපෝතිතික්කා. ඉවසීම තරන්නන් තවත් අපසක්නෑ. ඒකට හේතුව ශිල්බදයක් වනත් කැඩෙන්නේ ඒ ඔහුට තියන්නේ ඉවසන්ඩ බැරිකමත් එක්ක. ඉවසීම කියන තැනින්වන දෙම අපි ෙමු විකාල බෝජනී කියලා. තුට බඩගින්න ඉවසන වන පිපාස ඉවසනවන. විකාල්ල භෝජනය කියන තැනට ඒ සිල්පාදය කැරෙන්ට අවස්ථාවක් කෙදෙන්නේ ඊළඟට ඕගේ හිතට රාගයක්කාව එතුට රාගයෙන් එයා ඒක දරාගෙනය ඉන්නවා ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා එතට එයා ඒ තුල ඇතිවනේ තපස තුලින් තමයි යකි සිල්පදට කර කෙන්නේ ඊළන්ට තවක්කෙ උබහිනවා යා ඉවසගෙනන්නවා ඒකින් තමයි යා රැකෙන්නේ නැත්තන් එයා ගහ බැනගණඩ යනවා නැත්තංයා රන්ඩු සල්ගල් කල් කරන්න යනවා ඊළගට පිහි ඇනුම් ගහ ගණට යනවා තුර මේ කූටු මොව යොමු කරන්නේ ඉවසීම නැතිකමත් එක්ක දුොට තව ඉවසීමත් එක්ක තියනෙන තවත් කාරණාවත් තමයි මෛතරීය ඉවසීමත් එක්කම තියෙනවා මෛත්‍රිය. කෝමරිමක තේරුම් ගන්න අපි සූතර දේශනාවන් කතා කරමු ඉවසීම මෛත්‍රිය කියන කරුණු කාරණා ඉස්මතුවෙන විදිහයට තමයිම මේ සූත්‍රකාරණව ඉස්මතු කරන්නේ. සංයුත්තනිකායේ තියෙන වේපචිත්තී සූතරය. වේපචිත්ත අසුර න්ද්‍රයා මුල් කරගෙන මේ දේශනාවී විස්තර තියෙනවා. ඒ දවස්සල බුදුරජාණන් වහන්සේ සැවැත්නූර දිවරං ඉහිරරි වැඩවාසය කළේ. බුදුරජාණ වහන්සේ සංඝයාට අමතා වදාලා පින්වත් මහනනී කියලා බුදුරජාණ වහන්සේ වදාලා පින්වත් මහනන මේක ඉස්සර වෙච්ච දෙයා සුරසුර යුද්ධයක් කටගත්තා සුරයෝයි අසුර ව අතර යුද්ධයක් කටගත්තා එතකොට පින්වත් මහනෙන වේපචිතී අසුරයා අසුර පිරිස සේනාව රැස් කරල කිව්වා ඕවුන් අපි දැන් යුද්ධයක් පටන්ගන්ටයන්නේ ය කතා දෙකක් නැ දිනනවා දෙ මේකින් අපි දිනුවත් අපි කරන්න ඕෝන්නේ ඔය හක්කරයාගේ අත් දෙකයි කකු දෙකයි බෙල්ලයි පස්තැනකින් හිර කරලා ඇදගනෙන් ඩෝන අපේ පාමුලට අසුරපුරයට මේක ලේසින් අපි අතරෙන් හොඳ නෑ ඔහු එසේ කියීවා දදුරජන්ස වදාල පිවත් මහානන සාක්‍රදය ඉන්ද්‍රියත් දෙව් පිරිහමතලකයා හිටිය බවත් ඕන සුරාසුරු යුද්ධ දෙදෙන් හට ගඩහා දන්නේ අපි මෙකින් දිනනවා නැන් දෙවී ෝ දිනුවෝන් අසුරයම් පැරදුනොන් ඔයි වේපචිත්තිගේ අත්ධකයි පාදකයි බෙල්ලයි ඔය කියන පස්තැනින් හිරකරලා සුධර්මාදිව්‍ය සභාවට ගේෙන් හුන මාලාකට ඉතින් ඔයවිදියට සේනාවට අන කළ දෙගොල්ලම සේනාවට අන කරලා තකට එහිනම් තේරෙනවා ස්ථෞතිසාාවේ සගකර දේවේන්ද්‍රයා ප්‍රධානය වගේ අසුරලෝකයේ ප්‍රධානයා තමයි වේපිචිත්ත. ඊට පස්සේ මේ යුද්ධෙෙන් සුරයෝ දින්නා දෙවිවර දිනවා අසුරයෝ පැරදුනා. තුොට තෞතිසාවැසි දෙවිවරු වේපචිත්ත අසුරයාගේ අධධකයි පාදකයි බෙල්ලයි පස් වනි කොට ස්ථාන පහයි පහින් අල්ල මිරි කල ගෙනල්ල සුධර්මා දිව්‍යසා භාවී සක්‍රියයාලඟට ගෙනවා ඊට පස්සේ දැන් සුධර්මා දිවියසා භාවේ අයිනක දැන් දාලා ඉන්නවා එතුට ඒක හරිට මේ වගේ දැන් සාමාන්‍යෙන් උසාාවියක උසාවිියක වෙනම පොඩි හිරකූඩුවක් තියන්නේ ඒ වගේ ඒ නඩු වහල තැන නමුත් වෙනම හිරකූඩුවකුත්තිය වේප චිත ගැනල්ල එතනනායිනක දා ලයින්නෝ. ඇව මේක හිර කූඩු අගනවෙහි. මේ කාමු දෙයක් මොකල් දේහිර කිරීම පිංවත් මහනෙන අත් දෙකයි පාදකයි බෙල්ලයි ඔය කියීන පස්තැනින් හිරවිච්ච වේපජීත්ත සාක් දෙවිඳ සුධර්මා දිවිය ඇස හවට ඇතුල් වෙනකුටත් බයිනෝ පිට වෙනකුටත් බයින. තීත්ත ගුණහරපෙන් බයින ඒත් නවවා ඊට පස්සේ වේපචිත්තේ බණන්ට බයින්ඩ අසුරය හිරවෙන තව දරා යනු. සි අධකයි කක්කුද දෙක හිරවවෙලා ලනුපොටවල් පෙන්න නිකං හිරවෙලා ඔල්ලන්න බෑ. ඊට පස්සේ දැන් අල සුධර්මා දිවිස අභවි තීරණ ගන්නකොට. ඊට පස්සේ දෙවරු සතුටින් කතාබහ කල්ල සමගෙන් එන්නකුට ඒවා දකිනකුට අරස්සුරයා හිතෙනවා කොච්චර එකක්ද අපේ අසුරු ලෝකය වගේ මේ මේ දිවියලෝකයේ හරි සමගී ඒවාගේම දැහැමි තීරණවලටෙනවා කොච්චර අගේද මේ දිවියලෝකෙනම් කියල දෙවරු ගැන මෙසී ඇතිවෙනවා. එහෙම ඇතිවෙනකුට මේ නත් දෙක බුරුල්ලෙන කකුල් දෙකින් මේ බුරුල්ල යන බෙල්ල හිරවීම නැත්වේනවා එතකොට පාඩී සන්තෝසිෙන් වේ විිචිත්තය අසුරේන්ද්‍රය හම තැනම ඇවිදිනවා. අයකාට අතයි දවරේවදදිහ බලන්නෙනේ ඇයි කාත කතරන්ඩ වෙන්නේ නෑ යං වෙලා ෝක හිතුනොත්හම වේ ප්‍රචිත්ති අසුරයායට හිටපං දැම්මන් යනවාසරපුර ගිහිල තොපිට දෙන්නම් වැඩක් කියල හිතපු ගම ආයදධිකයි කුද දෙ එක ගල්ගැන. වේප්‍රචිත්ති අසුරේන්ද්‍රිය බැඳුුණී සිතිවිල්ලෙන් සිතිවිල්ලම් බැඳුනේ ඉතින් එහෙනම් ඔබ තරහා වට පහසේ ගෙදර බඩුමුට්ටු පොලේ ගහන්නේ දොරට පයිංගහන්නේ දමළගහල යන්නේ කොල්ලොකුරුටු බයිකැනම් රේස් කරගන ගෙදර එන්නෑමං අද කියල පැනලයන්නේ ළඟට කුණහරවෙන් බයින්නේ බඩුමුන්ටු පොලිය ගහන්නේම හොඳට හිතපු මනුසය අපිස්සෙක් වගේ කරන්නේ කවද්ද. කෞද දැහමේ පිස්සේක් කයි කලේ ද්‍රේශය නැමැති සිතිවිල්ලිින්. ඔහුගේ මූන වෙනස් කළි ඇඟ රත්කලේ තොලකට වේලුනේ ඇඟ විවුලනවා මූනේ මස් නටනවා තරහපුම් බලන්න කෞදහුටේද කළේ ඔහුගේ හිතේ උපදු වන දේශේ එහනම් එයාගේ ඇගේ මස්නාටනක නතර කරගන්න නම් බඩු පොලේගානික නතර කරගන්න නම් මූන රතුවෙච්චක නතර කරන්න මූන අතරැත් වෙලා වැඩිපුර ඇහි පිල්ලං ගහනනික නතර කරගන්න මකක්ද කරන්න ඕන. ඔහුගේ හිත ඇතුලේම දේශයයාගේ සිතතිිවිල්ලම නැති කරගන්න ඕන සිතිිවිල්ල මේක වෙන්නේ අපි අපිට මේ තැනට එන්නකල් සමයි අපිට මේ ධර්මය අවබෝධ වෙන්න ඇති. අපි කියන්නේ ඔොයාමාව තරා ගෙස්වා. එතට ඔයාමාව තරා ගැස්තුව කියන් කියනකොට තරහාට ඉහලින් තව දෙයක් එයට පේනවා. ඒ තම ඔයා තුරු කෙලිම චෝදනව යන්න ඔයාට තරහ කියන්න දේ තවන්තුල තිබ්බනේ හරි දැන් මේ ඔක්කෝම පැතගදයීමමු දෙ සක්ද දෙවි දුර්ට මේ තිත්ත ගුණුහරපෙන් බයිනකට දැක්කොතද කරන කිය ලමු ඊට පස්සේ මහවැන එතකොට මාතලී සක් දෙවිින්දුත් එක්කම නිතර ගම බවන් යන මාතලී රථචාරයා අ නොව සක්දමඳුණ මේ මට කියන්න කොහොමද දේයන මේවා ඉවසාගෙනෙන්නේ ක් ගින් තරම ඔවහන්සේ මේ මේකාම කෑග හද්දී නපුරු වචනය කියද්දී වසගෙන ඉන්නේ ඇත්තටම බයටද එම නැතම් බැරිකමටද මොකොටදමද ඔවහන්සට ජීවීරද්ධ හත්තේෙනවවා. ද මේ ඔබහන්ස දිව සභාව මේ වේප්‍රචි තීර කරලා තියෙනවන්. ඉති මොහු බනිද්දී දෙමුකද මේ හිරවෙලා තියන කකුල් දෙකයි අධ දෙකයි බෙල්ලම සක කටනවෙේ කට ඔහම හැදද ගෙල්වල බලන්න ලෙඩ වෙනවා. ලෙඩ වුණම ඇගත් ලෙඩ වෙනවා අධ දෙකත් පනනෑ කකෝල් දෙකත් පලනෑ ඇගත් පණනෑ හපේ අඩුවරනෑ කටට පනතිය ලෙඩදේ මේ ඉදම් බයිනවා දක මේ කටට යන්තා පණසවාද ඒතක් මේ සත්වය යහපත් සිිවිලි යෙන නම් යහපතම කියනවා අයහපත්නං අහපතුම තමයි. යම් දවස කොහුගේ කටහට නැතවනම කතාකර ගන්න බැරිවුණාව තමයින්නේ. ඒත් ඉරියව්ුවලින් හරි තරාව පෙන්න්නනවා. පුද්දුම වැඩක් මේක තරහා. ඊට පස්සේ වෛරයේ කියනක කොච්චර භහනකයිද කියනවනම් අපි අඳුරන නායක හාන්ඳුරනම හිට ආරන්නේයක මහිත ව අවුරුදු අනූගාන. ඊට වස්සේ නායක හාන්දුරු හොඳට හක්මං කොරනවා භාවනා කරවා. ඉතින් අවුරුදු අනූගානක් වේෙන කල්ම මේ හොඳට ඇවිදලා කං එහෙනවා කතා කරන්න පුළුවන්. ඔන නායක හාන්දුුරුහසනීපෝන. ඊටස්ස අසනීපවෙල ගිනි්ච ගවන් දැරි සත්කාරයට දෙැමවා. දැරිසත්කාර දාල පොඩ්ඩක් ටික වෙලා උසුම ගන්න මාරුක් මහිත ඊට පස්සේ උසුම ගැනල්ල හරිගියටස්සේ සුවාතට එනවා සවාතටාප ගමන් ලඩා සුව වෙලා සුව පැත්තට හැරෙ නිසා න දැරි සත්කාරෙන් එලියට දැම්මා. එලිය සාමාන්‍යවාටටකට දෙැම. සාමාන්‍යවාටවී නෑ මොොද නැත්තේ ඒසී නෑ. දැරිසැක්කාර ඒසිී තිබ්බා තුරු බලන්නට දැඩිසැක්කාරය වටට මැසින් ගහලතියෙද්දී තමන්ගේ නහයට කට බට ගහත්දි ඒ ගහදදි අර ඒසීය එක සැපේට ආසහිතනනේ. දැන් එලියට අප එල්ලා විඳල කියන්නේ. මොකාද මට මේ වන්න හ කල්ලී. මන් සනී පෙට ඇතුලෙ හිටිය. දැන් කවද්ද මං එලියට තාලා ෆෑෙ කොත් නෑ. දාඩියදාවා මොට අමාර ඊට පස්සේ රන්න දැන් හාමුදුරටු බලන්ටයන බලන්්‍රයනකුට නාය කාන්දුරට මොනව දෝනන්නේ කෙහනු කතා කරන්න කනට කොඳුරුල් ලකින මවන්න අර කාමරයට දන්න දෙරිි සැක්කාරි පෙන් ලකි නිරසි නෑ අපේ නායක හාන්දුරු සහනී පයි දැන් කියල වන්න දැන් කට්ටේ න කරුමහි කියන්නේ එදා රාතරී නාය කාන්දුර පපුවත් වන සත්‍යය සිද්ධිය අපවත් වෙලා ඒ හිටපු ආරන්නේය මිපදුනා ඇ ඇ රතුවෙච්ච ඇස් වලින් ගිනි පිටවන. මොළු ශරීරයම ගින්දරක්වාගේ දැවිල් ලක්තියන නයික් වෙලා. ජීස නිසා ඉනාකාඳර මැරුණී මංමුන් දැම්මිනය තුළි කාවරට කිය. ඒ දවස් දෙකතු නෑ තුළ තාසනීප විච්ච දවසිදලා ඒ හාන්දුරුව අපවත් වෙන කල් ඉස්පිරිතාලිට ාවක්ගේ සියලු දෙනා ළඟට නයා ගිහිලා කලදරගරනවා බොල එකෙක් මං ගැන වැඩි වෙන කිය දැන් හාන්දුරනෝ හාන්දුරන්ඩත් විච්චි වැඩි කියලා ඔයල දැන් ඉතනවනි හාමුදුරුවරුන්ට ඔහොම වෙනවනං ගිය ඔබ වෙන හවර කතාද ද්‍රීශය සිීති විල්ලෙම් මේක වෙන් සිතිවිල්ලෙෙන් වෙන්නේ ඊට පස්සේ දෙැ අපි බලමු තාව විස්තර ඉගෙන ගමමු දෙඟ අපි වී කියන්න හදන්නේ දැහොන්න වේපි ජීත හොඳටම් බයින සක්ද විඳට සක්දි විඳ කියනවා මාත ලියහන දැම් බයිටදමින් මොකු කියන්න තු නිහට වෙන්න කියලා සක්දි විඳදු කියනවා ව චිත්තට බයින් ඉවසනනවී මාතලි බැරිකමට ඉවසනවත් නෙවෙයි බුද්ධිමත්ව කටයුතු කරන මං වගේ කෙනෙෙන් මේ බාලික් හැප්පේට යන්න මොකටද තක්දන්දු කල්පනා කලා මංවාගේ වැදගත් කෙනෙෙන් මේ කුණහරප කියෙ විනිසුත් එක මොකට ද හැප්පෙන්ද යන්නේ සුද්දුසු නෑ අසත්පුරුෂයා බාලවනුස්්‍යය ගේ ආයුදී තම කට කටම තමයි යපාවිච්චි කරන්න. බුද්ධිමත් කෙනා සත්පුරුෂයා ඉවසීමනමති ආයුධී පාච්චි කරනවා. ඔබ බලන්න ඔබ දැන් සත්පුරුෂයෙක් බුද්ධිමත් වැද ගත් කෙනෙද්ද කියරබල. ඇත්තරම සාමාන්‍යයෙන් ගෙදර ගත්තුත් ස්වාමයා බිරිඳ ගත්තුත් පිරිද සැර පරස්ස චරිත යන්න ඊට පස්සේ ස්වාමයා නහඩ චරිතයක් නම් එදකට සාහන මිනිසු කියනවානේ අර විනිහ බදන්නම පිරිමේදද ගෑනි උච්චර බයින කද කරභාගෙනෙන් ඕකගේ පිරිමි කමත් නද කියලා මිනිස කියනවනි නමුත් ඇත්තරම ගත්තුොත් ඒ ෙදර වැදගත් කෙන පිරිමිය වැදගත් හැප්පෙන්ඩ යන්නේ යන්ගෙදරක පිරිවීක්කින්නවා කටවාචාලයි කුණුහරපෙන් බයින සැඩ පරුස නපූර්ුවච්චන තියෙන කෙනෙ. බිරිඳ ඉවසාගෙනීනවා. විදට අහල පහල ඉන්නවානේ අවුලවන චරිත අහල පහල ති නවා බෝම්බ ඒ බෝම්බ දෙක තුනක් අරයට සෙට් වෙලා කියනවා ඉවසාගනින්ට පා උබත් කියා පන්ුව. බිලාපලාට පනක් නෑ දීපිය දත් දෙකර කියල ඊට වස් මේ අර අයවය සගෙන අනී කලව හොඳ නෑහමනස් පිරිමින් ෝොම කියන්නපා කිය එයා ඒවින් බේරිලයි න්නවා මෙම චරිත ලංකා විදී නොවා ඒකයි කියන්නේ එදකොට වටේපිට අර බෝම් බෝවා වි චරිත කියනවා අනේ අර ගෑන්ට පනක් නෑ පනක් තිබන ඕකයි කට වහගන්න බැරිමුකරද ඒ වනට ඉෙදර වැද්දගත්ම චාලති බිරිද. ඉවසලයිනවා. මේ ලෝකෙ වැද්දගත්ම කෙනා කටවාචාලයනෙවෙී ඉවසන කෙනා ඉවසන කෙනා වැද්දගත්ම ඔයාලගේ ගෙදර වැද්දගත්ම කෙනා ඉවසන කෙනා. හොඳ ටිගෙනගත්ත කෙනාවත් ඒළඟට රූපි ලස්සන කෙනවත් වෙනත් වෙනත් හේතුන් නිසාවත් නවී ඔයාලග ගෙදර වැදගත්ම චරිතය ඉවසන කෙන ගැහුවත් බැන්නත් ඉවසනෝ කරුණාවමයි ත්‍රිහිතය තියෙනවා. දැන් ඔබගේ ගිවල්වල බලන්න කෞුද වැදගත්ම කෙනා. ඉගැනේ හිත් කල්පනා කරන්න ඕන මටමක හොඳනෑ. ද මේ කිවේකන වේපජිත්ත මාතලිරිගන මාතලි මංවාගේ වැදගත් කෙනෙක් මේ බාලයුත්ත එකක හැ්පෙන්දියන්න හොඳ නෑ. දැන් ගමඉන්න මන්ත්‍රී ගමීපුංචි මනුසේක එක හැපෙන්දියන්න හොඳ නෑ. එකයාගේ වැදගත්කමට හොඳනෑ. ගමයින පෝසත් මනුස්සෙක් දුපත් මනුසත් එක හැපෙන්ියන්න හොඳ නෑ. ඒක එයාගේ වැදගත් කම හොඳ නෑ ස්කෝලිසර් කෙනෙක් නම් ස්කෝලි ටීච කෙනෙක් නම් ගමේ අනිත් මේ මිනිසුත් එක හැ්පෙටියයන්න හොඳ නෑයාටඒ එක හොඳ නෑ යගේ වැදගත් කමන්ට. ගම් පන්සලි හා මුොදුුරු මේ නිකම් මිනිසුත් එක ර්ඩුවටයන්න හොඳ නෑ ඒ හාමුදුරන්ය වැදගත්කමට හොඳ නෑ. නොවොත් අදකාලි පාරට බැහැලා කෑකොස්සං ගාගන පොල්ලූ පිහි අතට ඇරංසිවුරයෙහිම් මෙහි දාගෙන සද්ධය කලා නම්. මිනිස්සු සාධකාරතයෙනවා මෙන්න සිංහලයාගේ අභිමානය. නමුත් සත්පුරු ස ධර්මීදිරයේ වැදගත් නෑ. වැදගන්නේ. ඔබ හලතයනෙ කොහොමද සාන්ත මනිවරු ඉවැසීමෙන් යුක්තු අයිද කටගහගෙන යනයිද. සාන්ත මනිවරු ඉවසීමෙන් යුක්තයි පිවන්නේ. සාරිපපුත්ත මුොග්ගල්ලාන උත්තුමයන් වහන්සේලා දවස සාාවත්වයේ දහම් දේශනා කළ. එතන පිටිපසටය උදවි කියලා හාඳුනාමකට අල්ලන්න වහන්සි කැමති නෑ උන්න්නහන් සිරෝර්න දානිී වලඳපු ගම පොට හාන්සුවේෙන්න්න කවර හාන්දුුනා බණ පපටන්ගත්තුත් මේ දැන්ක කෝච්චවාගේ දදිී ගනකල මති. ඊට පසේ දැන් ඔන්න ඒ උදම හාන්දුුරු දැන්කා කල්පනා කලා මේ දෙැ ඕන්න පට බන පටගත්තම මේ සාරිපපුත් මුොක්ගල්ලන්න තරු වහන්සේලා. දැන් පේගානක් මික දැන් දේසනා කරයි මට සැඇත පෙන්දන්න මට දැ මේ කට්‍රියමැදී නැගිටලයන්නත් දෑ ඊට වසේ චික් කියලා කියලා අර තොල් පොඩ හෙළෙවා අර නිහෙන්ට සභාවේ මේ තොල්පොටහොලොෝප එක මේ අකමැත්තෙන් එකගේ ඒක මුරු සභාවටම ඇහුණා සාරිපපුත්තු මුක්ගල්ලන් උත්තමයන් වන්සේලා නිහෙට වුනා බත් අතර කළ උන්නන් කළ කුටට වෙලියෝ.දැන් අපි කියන්නේ ඔබහන්සට බාට බන්න බහසේ යන්න මෙතැන. ඒ ෝචන සාරිපුෘත්යන් වහන්සේගින් නිකුත්තු නේ නෑ. මුගලම් හරත් අන් වහන්සගෙන් නිකුත්තු නේ නෑ. ඊට බස්සේ අනිතහාසාමෙන් වහන්සේලා කිව්වාම මනේ ආශතුන් මොකක්දමි උවහන්ස කළේ අපි පාඩුව බණටික කාග හිටියනේ. ඔවහන්සේ ඇයි හෙම කළෙයි. ාහගිතුන් වහන්සේ ඇති වන්න ස්වාමීනිි අපි සොඳුරුව උද්දහම්සරවන්නේ කළා අග සෞද්ධිනම වහන්සේගේ. මේ දෙෙරුන් වහන්සේ අප්‍ර සාධී ප්‍රකාශ කරන තොලබොඩ සොලවලා කියලා. දෙම ඒ නිසා අපිට ඉදහන් කතාහග අනේ පින්වත් මහනනේ ඔය භික්ෂුවගේ සසරපුොර ුදක්කෝය දෙැහැමි කසාවත් තියන තැනක මෙහට ඉන්ද වෑයාය එකට අකම ඇත්ත ප්‍රකාශ කන්න. කිය සසර රිදේවල් කිවෝ නිසා සස්සර පුරුදුුවලට යනයි වතියනවා අද වනත් සමහර දැ සමර පඩිලමය ගෙතිනවා අපට අහල මට සමහරයි ලිපිය වලතිනෝ ගෙවල්වල අනිසාවිනි මොකක්ද කියලාදන්නේ ටීවේ බනක්යනකුට පොඩිලමයක් ගහිල්ල ටීවේ චල්ලෙක වෙනස් කරන්නවු පෙන්නන්න බැල හාමුදුරුවරු. ඉලාට තවස් සමහරයින්න බනක්කිනු ටික්මට චන්ලෙක ඔබන. එහෙ බෝුව මැච්ච කක් වු තොන්න්නටි කක්්බලලානය. නාය චන්ලික මාරුරුගම සින්දුව හින්දි සසිදුව කප්පේ බලානයනවා බනක්කික්මැට මාරු කළාඉතුට ඕක සස්සරට යනු දොට පාරි අද්දි ධර්මී රාහචන් වහන්සේ නව ලෝවතුරා සම්මා සම්බුදුරජාන් වන්සෙනවා පාරහිනිී රක්ෂයයක් මුල්ල ධම්දේශනව පිරිසට මෙට සසරි වුරුදු කරපිගෙන හක බලාගන්න ොහෙම දැක්කවම හක බලාගන්න ඊඩවසයනවා ඔොන දැකෙනනක්කනවා මැච්චික වැඩන්නේ සින්දුවක් වැදක්නෑ ඊට පසේ නාට්‍යකනේ විකඩන් කාටුම් හප්පව්වා මොකටද බනක් ධර්ම දේශනා අපි බොල්ට බලුම්කාංයමක අන සංස්කාරය මෙයාකමු සංසාරයට වැටුණක් ඔොඩ මෙයා වෙන ගමනක් යනවා වෙන ගමනක් යැනකුට මෙහා දකිනු යසේ රෘක්ෂියක් මුල්ල රහතන් වහන්සේ නවක් කෝ සම්මා සම්බුදුරජාන් වහන්සයනවක් ඔදහන් දේශනවා. ඉක්මනට යනවා අනිත් වැඩ අමතකයි යාට ඇයි එහෙමයි ඒ සංස්කාරය පුරදු කළයි. නිනිසා මේ හැම දේකටම කෝපගන් තරහගන් පොටි දේටත් රන්්ඩුවෙන මේ සංස්කාරය යංකිසිගැ පෝසණය කරනවන අත්තිශ්‍යීම් භයනකයි අතිසෙයිම් භයනකයි කෝධ ගින්න එනිසා ගෙදරක වැදගත්ම කෙනාවෙන් න හිවසන කෙනා ගමේ වැදගත්ම කෙනාවෙන් නිවසන කෙනා ස්කෝලේ වැදගත්මටීච වැදගත්ම සර්භවට පත්වේ නිවසන කෙනා විස්කෝලේ වැදගත්ම ළමයා ඉවසන කෙනා විශ්වවිද්‍යාලයේ වැදගත්ම කෙනා ඉවසන කෙනා රැකි අස්ථානයේ වැදගත්ම කෙන ඉවසන කෙන මින්ත්‍රී වැද්ද ගත්ම කෙනා ඉවසන කෙනා ඊට පස්සේ මේ මාතලී කියයනවා ඉතින් වලක්වන්න කෙනෙක් නැත්තං අන්්‍යාන උද්දවිය බොහෝ සයින් යුද්ධවලට පැටලෙනවා එනිසා තමයි නොවනැත්තා දැඩි දඩුවන් දීලා හරි බාලයාව මේච්චල් කරන්නේ ඊ වසේ ඔ මාතලීනිකයන් මාතලේ කියනවා දැන් කට්ටිය කටගහර නැනුට ඕක බ්‍රේක් කරන්න හිටිය නැත්ං කවරු අතර කරන්න හිිටි නැත්තං එයාගේ වැඩකිෙඩි දැමිල්ල අඩුුවවෙන්නයි ඒනිසා නොුවනැති කෙන දඩුවන් දීල හරි මේ අසපුරුෂගේ කටවහන්න ඕන කියලා මාතලී කීව සක්දිවිඳ කියනවා අනිත් අයට කේන්ති ගිය බව දැනගෙන තමන් සිහිනුවනින් යුක්තව සංසි දෙනවන මංහිතන්නේ බාලයාව පාලනය කරන්න යි හොඳම දේ කියලා හොදදම දේ අනිත් එකන කටවහනක නෙවී තමන්ගේ කටවාගන්න එක දැන් තේරෙන් වනේද මේ න්ටනෙට් ෆස්ුලින් කට යුද්ධ යද්දී හොඳම වැඩිය කරන්නේ කවුද කියලා එකකට එකක් බැනගෙන බැනගෙන යන කෙනාද නහට වී යන කෙනාද දන් මේ තතාගත ශරි සද්ධරමෙන්. මේ විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයන්ට පින්වත් මහනනී සං දෙහිඳ මෙසේ එකීවා එතු ශ්‍රීීමක බුද්ධ වචනයක් වෙනවා. ඊට පස්සේ දැ එතුළ මේක තමයි ලෝකයේ තියෙන න්‍යාය ලෝක මිනිස්සු කතාකරපු න්‍යාය තමයි ලෝකයේ තියෙන නයාය තමයි මාතලී කියන්නේ ඒ තමයි ලක් වඩ කෙනෙක් නැතිතුනොත් අන්‍යාන අන්්‍යාන උදවිය හැමික්වු පටල වෙනවා එනිසා නුවනැත්තා දනුවන් දීජල හරි බාලයාවමච්චල් කරන්න ඕන පාලනය කරන්නවා. ඕක නතින් අධකාල තියන නීතිවලින් දඩුවන් වලින් බාලයාව පාලනය කිරීමන තියමි ඊට පස්සේ සක්්දවිදු කියෙන නෑ තවක් කෙනෙකට කේන්ද ගයා කිය දැනගත් ගමන්. මන් සිහිනුවනින් සංසි දෙනවන මංහිතන්නේ බාලයවපාලනය කරන්න එක තම හොඳමදී. ඒනම් සක්දමිඳගේ ලෝකවල ලෝකෙට යන කෙන කෞුද කියලා තේරෙනවාද අනිත් අයත් එක් රන්්ඩුසරුවල්ලොල පැටලි පැටලි යනා අය දෙවුලු යන්නේ. දෙව්ලෝකවත් උපදින්නේ සංසි දෙනාය ඉවසනාය තරහ පාලනය කරගන්න අය දෙව්ලෝකවත් යන්න බයිනම් කටලවී පටලෙවී යනයට නිවන් දකින්නේ කෙසේද. ඊට පස්සේ මාතලයේ කියනවා පින්වත් සක්දි නිදුනී ඔබවතුමා ඔය කියන ඉවසීම මන්ට එක්තරා වැරත් දක් පේනවා. යං විට එක ඉවසනකොට මෝඩය අහිතන්නේ මේ මට බයින් ඉවසනකයා දැන් ඇත්තරන්නේෙ දැන් අපම පස්බුක් වලින් යු වලි. අන්තර්ජාලින් ටීවලින් පත්තරවදෙන් එකදිගට ගහනකොට කෙනෙක් නහට වන්නවනම් මිනිස් විතන්නේ දැක්කන කියන්න කට වචනය නෑ නිහෙටවන්නම පැත්තවෙලා බය ඉන්න ඔය බයිනැත්තන් එලීට ඇවිල්ල කියන්න නකෝ කටාරෙන් නොකෝ කියන්නේ ලෝක මිනිසු කියන්නේ මාතලී කිව එකයි තු ලෝකයේ මිනිස්සු කතා වෙන දයි ඒ බාලයා කෑ කොස්සන් ගහගෙන යනකොට බුද්ධිමත් කෙනා ඉවසනවා කියන එක නම් කරන්නේ ඊට පස්සේ අනනිත් හිතන්නේ බයි ඉවසනවා. ඊට පස්සේ කියනවා මාතලී කියනවා සක්දිවිඳුණි මෝඩයා හිතන්නේ මටමයා බයින් ඉවසනවා කියලා පැනල දුවනවා කියලා අන්‍යාන කෙනා ඉවසන කෙනාවමයි යටකරගෙන යන්න. හරියට හරිින් ඔය ලෝකය සවභායකිවේ මාතලින් කවරුවාරි ඉවසනවන හටව ඉන්නවන ඒයි කෙනාටම ගහන. ඊට පහස්සේ සක් දෙවිදු කියනවා මෙයා මේ ඉවසන්න මට බයන්ය කියලා කෙනෙක් හිතුවත් කමක් නෑ නැදත් කමක් නෑ. උතුන් යහපතනම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුන් දෙයක් නෑ. ගෙදර බිරිද ෑකොස්සන් ගහත්ද සමහර මහත්තුරු ඇවිල්ල කියනවනේ ස්වාමීන් අහස පෙන්න්න ඕනගින් හර කරදර නමුත් අද්ද වෙන්නක් මං අතක්ස නැෑ. මට ගහන්ඩ බනිින්ට බැරිකමකට නෙවෙේ හොඳ නෑ ස්වාමීන් වහන්ස වටේ පිටේ මිනිස් වන්නවා. ගෙවල්ලල මිනිස්වන්නවා ළමා ලපටඉන්නවා. ඉතින් හොඳ නෑ ඉතුරු බාන්නේ ඒ ගෙදර වැද්ද ගත්ම චරිතයේ ස්වාමයාන්නේ. ඊට පස්සේ සක් දෙවිඳ කියනවා යං කෙනෙක් කිපෙන කෙනාට පෙරලා කිපුුණු යං කෙනෙක් අතිශයීම බලවත්ව ඉඳගෙන දුරුවල කෙනෙකුගේ නිදා පහසා දිවසන වන ඒක තමයි ලොක්කුම ඉවසීම බැරි කෙනා කොහොමටත් ඉවසනවා ඔන්න ලොකුම ඉවසීම ලොකුම ඉවසීම තමයි තමන්ට බනිින්ට පුළුවන්කමත් තියදදිම් බනින්න තියක සමන්ට ගහන්ඩ පුළුවන්කමති එද්දීන් ගහන්න ඇතික තමයි ලෝකයේ උත්තුම්ම ඉවසීම. දෙ සමරකන ඔයාට මොනවද කරන්න බැරි ඇයිෝ යන හැටවින්නේ. එතකුට එහෙමකි එහෙ ඒ තමයි ලෝකයේ මිනිස්සු ගොන්න ධර්මත් එක්ක නිවෙනි නිසා එයාට මදිිකමක් කියල ය හිතන්නේ බයටවසගෙනින් නොකය. අනේ මිනිසු මොනව හිතවත්මකද තමන්ඩ පුළුවන් මෙයාට කට වැහෙන්ඩ වචනයක් කියන්න. එක වචනය ඔය කටගසන්න දෙන්නාකි කටවල් වහන්න පුළුවන්. නහෙන්ඩවන්නවා. උතුම් විවසීම්. කොච්ච රතපය දික්කරගනාවත් එක පාරීම් බිම වැටෙන්ට ගහන්න පුළුවන්. ඉවසල න්නවා. උතුම් විවසීම. අදකාල ඉවසීම වනැති නිසා. පෑණම් පලිගන්නවා. අස්වන දාන්නේ. ට යාගේ වැඩක් ආහිතනය කරලා දෙන්නේ පල ගැනඉවතියෙනු ඇැයි ඒ ඉවසන්නේ පුළුවන්න්නන් තමාට කරදරයක් කරපු ගෙනාවට මේ යහපත කරන්න වැඩිපුර තමාව පීඩාවට පත් කරන කෙනාටම යහප කරන්න පුළුවන්න යා ගීතියම් ෛත්තරයක් තියෙන කරුණාවත් තියෙනවා ඒවාගේ මෙ යාට ඉවසීමත්තියෙන තමන්ට ගහන්ට බණින්ට පුළුවන්කම තියෙද්දම් මේ වකරන්න ඇැත්තම්. ඒ තම උතුම් ඉවසීම. පැහැදිලිද එහම් ඔබ උතුම් ඉවසීම යුතු කෙනෙක්වෙන්න. පුළුවන්කම තියද්දී නතර කරනවා. දැන් ඔන්න මේ බණටි කහන කල් ඔයාල්ලා ගෙවල්ලොල වනත් සද්ධිදාගෙන ඊළට තරහයරගන්න බඩුමුට පොළුවගේ ගහගන ඔයාලකි තේජස රැස් විහිදවාගෙන හිටියනනි. අද ඉන්ඳල නතර කරන්න සෂ්ටත්වෙට ඇයි වලට එක් කරන්න පුළුවන් ගහන්න පුළුවන් බනින්න පුළුවන් පලිගන්න පුළුවන් හිතරිත් දන්න පුළුවන් ද මෙතෙක් කලානය එක තු ඔබට එක කරන්න පුළුවන් ෆස්බුක් වලින් ගහන්න පුළුවන් YouTubeබලින් ගහන්න පුළුවන් මැසේජ්වලින් ගහන්න පුළුවන් නන්දාවට භාජනය කරන්න පුළුවන් ඔබට එක කරන්න පුළුවන් ඔබ තුළේ දක්ෂතාවය ඉතා එහලින් තියෙනවා ගමට මැහහින්ට කෑ ගහන්න පුළුවන් තැහන්දික් හන්දියක් ගානය කියන්න පුළුවන් ඒ ආද්‍ය නතරගොලොත්. පුළුවන්කම තේද්දිං එක නතර කලා එයා තමයි ශේෂ්ට ඉවසීමට එෙනකෙනවා. එතට ඇත්තටම තේරෙනවා විවසීමත ශේෂ්ටත්තේයටම මෙන්ඩ පුළුවන්නේ. ඉවසන්ට අමාරුමයට ගහන්ඩ බනිින්ට පුළුවන් පිරිසක්කන්නවන්නේ. ඒ අය ඉවසන එක තමයි ඉවසීම අතර ශේෂ්ඨ අත්්‍රට යන්න. දැන් බලන්නම අපගේ ශ්‍රී අංගුලි මාදයන් වහන්සේ. ඉවසීමෙන් ශේෂ්ට වනානේ. සිය දෙනෙක් පාරට එද්දි එක කඩුව ස්ොවාගෙන ගිහිල්ල සිය දෙනාව කඩු පාහරින් සුනුක විසෙනු කරනවන. අනේ ඒ යුත්තමයා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා. තමන්ට ගල්මුල් වදද්දී මිනිසුන්ගෙන් සැර පරස වච නැහෙද්දී ඒ සියල්ල මිවසවා සියල්ල මිවසවා ශේෂ්ට ඉවසීමට පත් වුණ අදේ අංගුලි මාල නම් වූ ශ්‍රීනාමයට මිනිසු සුව පත්වයෙනවා. අංගුලි මාලකෙන ශ්‍රීනාමයට මනස්ස ට යහපත සැලසෙනවා. අංගුලි මාලකන ශ්‍රී නාමට මිනිස්සු දනස්කන්ධයක්න් අත්හැරිය අංගුලි මාලකන ශ්‍රී නාමයට මිනිසුත් දන්සැල්දෙන්ට පටන් ගත්තා අංගුලි මාලකින ශ්‍රී නාමීයට අහස සිමිනා සුදු සුදු ස්තූපයක් හැදුුනම් ඇයි මේ ඉවස්සුවා බුද්දුම්ම ඉවසීමට පත් වුණා පුළුවන්කම තේද්දී නතර කලා ශේෂ්ට බව බලන්ද ඊට පස්සේ එනිසා ඔබට ඕන ද සමහරයට හිතෙනවනි සමහර අපි දෙකළ තියෙනවා සමහර වචන කියනවා ඒක කොහින් එනවද දන්නේ බයිනකුට එන උපමා බනිින්ට ගන්න උපමා කොහින් එෙනවද දන්නේ වචනයක් කිවෝත් ඒ වචනයට ඊළඟ වචනය කියන එක කොහිංගෙන වද දන්නේ. ඒක පුද්ධහසාගත විදිහයට තරහ ගියම් වචනයන්නේ. තරහ ගියාම කතාකරගන්න බැරුව වෙව්ලන කෙනා වටිනවා අර තරහ ගියාම කතුරුවගේ එහම ත්ම් උල්පතකින් ව වචනන කෙනාට වඩා ඇඒ කෙන වචනමුත් අ තරහ මානසිකයි වචනවාචසිකයි. දෙකේම පවුරස් කරගන්නවා. ර ගහිල්ල කියන වචන එනවන කර්මය අත් එක්ක මළුව හොඳට අතුගාල තිබ්බ භික්‍ෂුණය ඒ මළුවේ හරහා වැඩමකලපු භික්ෂුණියයකට කිවිසුමක් ගිහිල්ලා විකන්සේ මටිකක් විසූනා කියලා තරා ගියන් තරාගිල් ලවන කෞදද මේ මේ කෙල ගහපු වේසාවිය කියලා සංසාරය යාවනේ උපනූ පංජීවිතය වෙසඟනක් වෙනවා අම්බ පාලි තරාගියා තරහට කීපු වචනි එනිසා ඒ තරහත් එක්ක කරමේ බලපාන හැටි බලන්න. ඒ නිසා සමහර මිනිසු ගෙවල්වල තරගිල්ල බහින බැනිලි ඉතින් ඒ නිසා මේ දැන්වන්න ම මට මතකයි මම එක්තර ආරන්නේ ගිටේ යාරන්නේයට අල්ලපු මේ වැටේ තමයි දේවාලයක්වය මහිති පත්තින දේවාලය දැන් අපිට ඇහෙනවාද මිනිස්සු ඇවිල්ලා කටයුතු කරනකට මේ ඇදීයන්ගේ නම කියල කන්ලවකන අනේ පතිවුරත්තාවෙන් අග්‍රර වූ මේ වත්තිනි වැනිනි කියල තික කියනවා. වහිට පස්ස ඔන්න ඒ අතරේ ගෙදර මේ මහිතේ මනුස්්‍යයා මහිත අසනීපයි කෑගානවා අර ගේෙන්න්න අර්ග ගන්න මේ කියන කියලා ඉදවාස අරයා දැන් කන්ලව් කරන එක නතර කළලා ඇවිල්ලකිනෝ කටවාපිය මේ හරකෝ මට මේ කන්න ලවව කරන්න දීවිය කියල කෑගහනෝ ආය අතර ඉල ම මිනි ගිියහොල් ලදේ නො පතිවරතාවන් අග්‍රූ පත්තිනි මෑණයන් වහන්සේ මට පිහිටවෙන්න කියලා යායිවෙන්නම කන්න ලවා අමතු ලෝගෝල මිනිස්වෙන්නේ ට කොහෙ මට හිතාගන්න බෑමී පත්තිනි මෑු දැන් ඇත්ත ගෙනා ගොහහිදීන්නකය තුර මේවාගේ තැන්වලටත් දිවස්සෙලනවාද කියලා ම කල්පනා කලාා මොහොතා. ඉතින් ඒ නිසා ඒ ඉවසන් ඇැති හිත් කොහොමද දෙවියන් ස්පරිස කරන්නේ. ඉවසන් ඇති හිත් කොහමද දිවරු ස්පර්ස කරන්න සක් දෙවිඳගේ ලෝකිට න ගන්න බැයිවසන්න නැති. ඔබ බලන්න අර උද්ගහක් පූජා කරලා ගෙදර තිබබ ජේලි උග්ගහක් පූජා කරලා සංග වන්සි නමකද නැන්දම්ම ඇවිල්ලකො ඔඋ්හ දවසක පූජා කරලා වසිකි මේ උද්ගහ උඹ ගෙනප එකක්ද ඊරවස්සයේ මේකදැ උඹ මගින් අහන්න ඇතු එකකාට දෙන්ද මේක කොහෙද උබට උඹට කොහොඳද මේ ද ලොක්ක වනේ කොහො දෙවුණ මනසිකාරය වේග නොදෙන් තරාය අරය බිම් බලාගතා ලොක්කීවාගේ වැඩ කරල්ල දැන් තකවීර වෙලා ඉන්න උඹ කල තවත් නහටවන්නවා ඉතකුට මේ තරහා යන්න කෙනාට අනිත්තා අයකෙන් ප්‍රතිචාරයක් එන්න ඇතකුට තව යනවන තරා ළඟතිව මෝල් ගහ ගත්තා හිටපිය කියලා ගැහු අවලුවට එහම වැට නවලුවෝහපුරලා පොළුව මොලේට ලේ බැස්සා නහම හිටිය ඒ මැරුණ සක් දෙවිඳගේ විවානීපදනා ඇයි එහිනම් ගහනකොටත් බහින කොටත්. තරාගිහිල්ලනෑ. තරාග හිල්ලනෑ ඔයවගේ කැවුමක් පූජා කලා කියලා තව කෙනෙ පුටුවකින් ගහනෝ. විමානහත් ව දිවියලෝ කිපදුන්න දිවරුන්ගගේ විස්තර බලන්න. ඉවත්සලයිදලා. තරාගිහිල්ලනෑ. එළන්ට තවති නව සමහරය ඔන්න අපිකමු ලාජාදවඟ මහාකත්්සුම් මහරහතන් වහන්සේට. පි්ඩපාතය මේ පොරිපූජා කරලා. ඒ සතුටෙන් එනුට සරපයක් ගහලා වැටිල මැරෙනවා. අද සරපයක් ගැහුවනම්. වැටිච්ච ගමම් බඩගගා ගලකින් සරපයාවගේ උළුවටනම් තලනවයි. තාමනුත් මැරෙනවා ප්‍රාණඝාතයක් කරගෙනව මැරෙන. තහා. ඉති ඒනිසා මේ මනිසුන්ගේ හිත්තුවල්ල තියනවී තරහා අනිත් අයි කිපුුණ බව දෙනගෙන තමන් සහිනුවනින් සංසිඳිනවනා තමමාටත් අනුත්තයට අධ්‍යිපැත්තටම යහපත සරසගන්නවා. එනිසා හිතන්න ඕන නිහඩවෙන්න ඕනු ඉවසන්න ඕන ගෙදරමී මට හොඳ බිරිඳ හිතන්න ඕන පිරිමීකුට හැර පරිසකන් කරන්නේ එකක හොඳ නෑ මං ඉවසන්න ඕන ස්වාමයා කල්පනා කරන්න ඕන මම මොව එතරන වදකාලි පිරිමිගේ ජීවිතන හරි දීනමටමට පත්වරති. හේතු කරකාර බැඳගෙන කෙල්ලගේනවා. ඒ කෙල්ලට මයි අඩන්තේ ්ටන් කරන්න බා ගහන්නේ බනින්නේ සැරපරසුකංකරන්නේ නොහොද නොකඩු කියන්නේ ඊළඟට මේ විදියට අප්‍රමාණ වදහිංසා දීලා. ඉ සේගෑනු කෙනත් එක්ම පවලුත් කනවා. කල්පනා කරන්නයි හොඳ නෑන එක කියලා ඒැන තමන් වෙනම බිරිදක් විදිට ඉන්නවා. ළමා ලපිටි හදනවා ඉති මේ මොකටද ඒ ගෑනු කෙනාටම හැමවෙල්ලාම් වැරද්ද පටවාගෙන බැන බැනන්නෙමං නොුවන තියෙන වනන්සේ කල්පනා කරනවා මේ හොඳ නෑ රස චෝටි ලමයිඉන්නවා චෝටි ළමයිඉන්නට කල්පනා කරනවා ගෙදර ඉස්සර ගෙවල් කිව පොඩ්ඩක් සරඩුවක් කැනකුට කටවාගන්න ළමයි ඉන්නවා. අද කාලෙ කියන්නේ නෑ උමුත්වා දැනග්ඩ ඕනු මේ ගෙදර වෙනවා උන්නත් දැන ගන්න ඕන කියල ම ඊළඟ ටික පට ගන්න ඉස්සර කියන්නේ මේ ළමයි ඉන්නවා පොඩ්ඩ කෑගන්න එපා කිව ගමන් අර අරයට ඒක සම්පූර්ණය වදනවනි දසියා කල්පනගන්න හොඳනෑ දවසකිනෝ ගමට ඇහෙනවා ල එච්ජයි එහෙම කියපු ගමන් අවතිනවනි අද ඒකනේ ඉති ඒනිසා ඇත්තටම ඉවසන කෙනා තමයි මේ ලෝක ශේෂ්ට තමාට තනුන්ටත් දෙපැත්තට සෙත සලසන කෙන ගැෙන ධර්ම අදක්ෂ ජනයා හිතන් එොහු මෝඩික්ක කියලා සාමාන්‍ය මිනිසු කෝම ධර්මය අදක්ෂයින බෝ දෙෙන නිසා ගොඩාකයි නිහෙටවඉන්නයිට කියන්නේ මෝඩ යෝජාතය කතා කරගන්න බයි නමුත් සත්පුරු සගෙන් පිදුම් ලබන්නේ ඉවසන කෙනා බදුරජාන් වන්ස ව දාලා පිින්වත් මහනනේ. ඔය සක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේම පුුණ්‍ය විපාකෙන් ජීවත්වන කෙනෙක්. තෞතිසා දෙවියන් අතර සැපසම්පත්වලින් අධිපති බවෙනුත් ආණ්ඩු කරන කෙනෙක්. එබඳ කෙනෙක් පවා ඉවසීමේ කීකරු බවේ ගුණ කියනවනෙව ඉතින් පිින්වත් මහනනේ මෙ බඳු ඉතා පිරිස්තුව දේශනා කරන ලද ධරම විනේ ඇති ශාසනය පැවිද වෙලයින්න ඔබ. ඉවසන්ට ඕන කීකරුවෙන්න්න ඕන මේ ශාසනයේ සෝභමාන කරන්න ඕන. එනම් ශසනයේ සෝභමාන කරන්නේ ඉවසීමිනුත් කීකරු කමිනුම්. බුදුසසුන බබලවන්නේ ඉවසීමිනොත් කීකරු කමිනුම්. මෙතියන්නේ බුද්ධ වචනේ බුදුසසුන බැබලේවා කියලා බෝඩ් හලනවෙයි. පෙරහැරවල් කරලානිවෙේ තොරම් බැඳලනිවෙයි. බදුසන බල වඩ තියෙන්නේ ඉවසීමන කීකරු කමිනු ඒහෙනම් ඔබ බලන්න ඔබ බුදුසසුන බැබලඒවා කියලා බෝඩ්ඩ් එකක් ගහනවේ මුළු ගමටම බැනවන එකෙක් නෑ උදව වෙන්න මේ එකට කියලා. එදොට බුදුසසන බැබලඒවා කියලා ගැවුවට බැබලෙන් නෑ බුදුසසන බැබලනි ඉවසීමෙන් නොත්කීරු කමනවා ඒනිසා ඔබ බල ඔබ ගෙදර ඉවසනක නෙද්ද කීකරු කෙනෙ. ඊලාට මතක තියගන්න දැන් තරහා රණ්ඩු සරුවල් වෙන වෙලාවක එදැම් අපි ගෙදරක ප්‍රශනය නෝන මහත්තයක් කියලා ඔන්න නෝනයි වහන්තේ දෙන්නම රන්ඩුවෙනවාවනම් ඒකට කියන්නේ බෙදාගන්නවා දෙැකට ඇයි බුදුරජාණ වහන්සේට කෙනෙ කැවිල ඔන්නන බාරත්වා ජාකරෝස භාරත්වාජ බැනගෙන 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 බැගෙන ගිය බුදුරජාන් වන්සේ නිහඩුව වැඩ වදාලා ක්කෝ බැල්ල ඉවරණට පස්සේ බදුරජාන් වහන්සේ බ්‍රාහග්මනය නොබගේ ගෙදරට නෑදැය පැමිණෙනවද පැමිණෙනවාකරෝ ඒ නෑදෑයින්ට සංග්‍රහ කරනවද අපි සංග්‍රහ කරනවාකෙවෝ ඒ සංග්‍රහය ඒ අයි බුක්තිවිදි නැත්තම් මොකද කරන්නේ ඒයි භුක්තිවිදිි නැත්තන් අපි නවාකෝ බුදුරජාන් වහන්සේ වදාර මෙතෙක් වෙලා ඔබ සැර පරුස බවෙන් සංග්‍රහ කරකුදේ ම භුක්තිවිින්දිි නෑ ඒක ඔබට අයිති ඒනම් මහත්තයගේ සැරපරුස සග්‍රහය බිරිද බුක්තිවිදින්ට එපා බිරිඳගේ සැරපරුස සංග්‍රහය ස්වාමයා බුක්තිදින් දෙපා එතුට ඒක එයාටම භුක්තිවිිද ගඩ වෙනවා දරුවන්ගේ සැරපරස සංග්‍රහය දෙමමාවපිය භුක්තිවිදින්ෙන් එපා එයාටම බුක්තිය දුවවා තමන්ට තමන්ගේ සතුරාට වැඩ්ඩිපුරම දඩුවන් දෙන්න කැමතිනම් කරන්නතින හොඳම දේ තමයි ඉවසන එකම ඉවසන එකමයි කරන්නද ඒකමයි සතුරාට දෙන්න දඩුහුම ඉවසන කෙනෙකුට යන්කිසි කෙනෙ කරදර පීඩා කරනවන ඒක තමයි අත්තිශයෙන් භානක පාපකරම මාන රන්ඩුවක්ෙනකුට එයත් බයිනකුට මෙයත් යිනවනම් ඒ පාපේ බෙදලා යනවා දෙන්නට තනුක වෙලා යනවා. නමුත් තමන් බනිද්ධ අනිත් එ එකෙන ඉවසන වනම් බයින කෙනකි පාපේ වැඩිුවෙනවා. මොක දර්යඒ සංග්‍රහයි බුක්තිමි දෙදින්න ෑන ඊලඟ තමයි මෛත්‍රීය දෙහන අද ඉවසීම කරුණාව මෛත්‍රී ගැනන ඇවවූයේ නිවසමත් කීකරු කමනුත් බුද්ධශාසනය බබලුවන්නේ කියලා. එතකොට... දැම් බලන්න ඔන ොඳටම තරා ගහිල්ල ඉන්න වෙලාවක ඔොදදටම තරා ගිල්ල ඉන්න වෙලා අපි කියනවා පොඩක් ඉවසන්න මෛත්‍රයෙන් ඉන්න. තරහාගිය වෙලාව ඉවසන්න මෛත්‍රයෙන් ඉන්න කියලා කිව්ූ ඔත් එහෙම තරහා ඩබල් වෙනවා. පොඩක් තරාගකට කියන්නකු පොඩ මෛත්‍රයෙන් ඉන්න කිය ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ මෛත්‍රීියෙන් ඉන්න ඉවසන්න කියන වචචන අහන්නත් හිතේ මෛත්‍රී ඇත්තියන්නව හොඳට බලන්න ඔබට තරහාගිය වෙලාවක කවුරවඩි කිවොත් ඉවසන්න කියලා ඉවසනෝම කියල සම පටන්ගන්න ඉතුරුටික එන්ඩිපා මෙතන බණකයාගෙන කියලා එහෙ නම් ඉවසීම කියන වචන අහන්ඩත් ඉවසීමති එඩෝ මෛත්‍රයේ කියන වචනයහන්ට මෛත්‍රඇත්ති එන්න ඕන. ඊළකට ඔන්න දැන් අපි කියීමක ඔන්න දෙන්නෙක්හරි කාමරාගෙන් ඇවිස්සලා රාගික කතාවකින් ඉන්නවා. ඔන්න කාමාසාව කතාවකින් ඉන්නෝ. ඉන්නකුට ඒ ගෙදර කැසැට්ටි එකද්දාලා තින අසුභ භාගනාවගැන මේකාය පිළිකුල්, අසුබයි කුණුවෙනවා මේ ගමැස්සු ගහනවා ගඳගහනවා සන්දසාරයි මේ කය පිළිකුල් දෙයක් පිළිකුල් දෙයක් කියලා අපිම පිළිකුල් භාවනාව ගෙන කැසට් ගද්දාලතියනවා. තුොර දැන් ඒ එක ඇහෙන දැනකනව රාගෙන් යුක්තව කටයුතු කරන එක්කෙනෙක් කාරි කවුරුහර ොරේයා ඉක්මට අර්බණහු බෑ යට ඉක්මට කගොහන එහෙනම් අසුබේ ගැන දහන් කතාවක් අහන්නත් හිතේ අසුභ සංඥාවත්තයෙන්න්නවා ඒ භනාහන කෙනට තියෙන යහපත එකන් එයා බනාහානකොට එයාගේ හිතීයංකිසි කුසල්යක් තියෙනවා. මොකද තරහගියාව අහඩ බෑ තමන් ගීත රාගෙන් දෙවිදැවිී ඉදෙන් අහ්ඩ බේ එකට සූදානන්ෙන්න්න ඕනයා ගහිත අපි මොන ධාතුන්හ චයිත්‍යවලට වන්දීන්න්න බෝධීන් වහන්සට වන්දන්න ධාතුන් වහන්සලගේ වන්දනවලට කැමතිනයගැෙන ියයාට ධාතුන් වහන්සලා ගෙන විස්තරයක් කලොත් ඒේ කහන්ඩයා කැමැතින යායට හරයන්න මේ මොන බලද්ද කියලා යාහිතනවා ඒනම් ධාතුන් වහන්සේ නමක්ගේ විස්තරයක් වනත් අහන්ඩ ධාතුන් වහන්සල ගෙන පැහැදිීමති එන්න ඕන. ඔන්න හිතින් එකක් හඩ නිවන කියලා එයාම කක් හරි දෙයක් හිතම් මවාගෙන ඉන්නවා. ඉතුර එයා හිතන පින් කරන්න ඕන්නෑ කුසල්රන්න ඕන හැමයක් හතේ අත් හැරල්ලා ම මහොත පංචුපන්ස්කන්ද අපි කහමරි ම මහොති බලන්නවන කිය යා ලොකු කතාවක ඉන්නවා තොට යාට ඔන්න රුවන් ලිසෑය ගැන හරි සීර් විලසෑගෙන් හරි බක් යැනවා ඇහෙනෝ වහපල්ලා ඕ අහද කවද නිවන්දකිටද බන්. යයිගෝහනවා. ජනයාට ගැන පැහැදිවනෑ ඒගින් ස්සාා තමයි කියන්නේ අසද්ධාවන්තයාට සද්ධහ කතා දුක්කතා ඒක ඕවරෝදතු දෙන්නේ එහනම් ඔබ ඔබ ශ්‍රද්ධාව දැන් මේ බණටික වුනත් ඇහුවනම් මේ බණටික වුණත් ඇහුවනම් දැන් ඔන්න මේ බ දැ ඕොනයි මහතේ රන්්ඩුවෙන වෙලාවක මේ බන දැන් ටවෙකි හරිගැසට මේ ේඩග හර යෙනවා කියල කිය වාපියෝග කියනවා. කතා දෙගන්නේ ඉතුට එහෙමන ඇත්තන් ඔය ගෙදර කවරරිි කියෙන ඔය බල ඔය හාදුරුව කියන්නේ තිවසන්නන කියලා හාන්දුරුව වහපයෝග කිය. මේ බණටිකත් මේ පැයහන්ඩත් ඉවසීමත් තියෙන් නොව මෛත්‍රිය තියෙන්නවා බැන් තේරෙනවාද බනාහන්දත් හිතේ කුසස් සිතත් තියෙනවා. ඒනිසා නිතර නිතර බණානය හි ඔහු නොදැන්න හිතේ ගොඩා කුසල් සිත්තුපදවනෝ. සද්ධහාශ සිත්තුපද්දවනෝ. මෛත්‍රී සිත්තුපද්ව වනෝ. මොකද මෛත්‍රිය නැතුව මෛත්‍රී කතා වහන්න වැෑ. සද්ධාව නැතුව සද්ධහ කතාාව වහඬ ව. පැහැදිලනේද. ඉතින් ඒනිසා මේ කරුණු කාරණ ගැන හිතට ගන්නට ඕන. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ වදාන පින්වත් මහනනී. මේ ඉතා පිරිසිුදුව දේශනා කළ මේ ශාසනයේ ඔබ ඉවසන්රෝන කීකරුවෙන්න්න ඕන මේ ශාසනයේ සෝභමානකරන්ට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙනම් මේ බුද්ධ සාාසනයේ ඉවසීමනුම් කීකරු කමෙන්නොත් තමයි සෝභමාන කරන්න තියන්නේෙ නිසා බුදුසන බලවන්ඩ කැමැතින අනාගතට බුද්ධ ශාසනයේ දායාද කරන්න කැමතින ඔබ ඉවසන කෙනෙක්වෙන්න. ඔබ කීකරු කෙනෙක් වෙන්න. ඔබ ගෙදර වැදගත්ම චාරිතයවෙන්න ගමේ වැදගත්ම චරිතය වෙන්න්න මේ රටේ වැදගත්ම චරිතයවෙන් මිනිස්සු අතර වැදගත්ම කෙනාවන්න බුදුරජාන්ගේ ශ්‍රාවක අතර වැදගත්ම කෙනාවන්න ඔබ වැදගත් ලෝකෙ උපදිනවා වැදගත් මිනිස් අතර වැදගත් දෙවියන් අතර උපදිනෝ ඔබට සංසාර ලැබෙන්න්නත් වැදගත්තේවල් හීන ලාමකද දෙවල් ලබෙන්න්න ඒනිසාපට ඉවසීමත් කීකරුකමත් මෛත්‍රීියත් පුරුදු කරගන්න. වාසනාව ලබීවාකය සිෙට් පතනවා. ඉතින් පින්වත්න අද දවසේ මෙුතුන් ධර්මදාානය පවත්තන්නේ පින්වත් දායානන්ද මහත්ම ඇතුළු පවුලේසිේරු දෙනා අප පළමියම සක්දඳුම් ඇතුළ සියලුම දිවියන්ට පින් අනුමෝදං කරු මේ පින්ං අනමෝදගන් මෙල මේ කාටත් ගුණ ධර්ම පුරුදු කරන්න දෙවියන්ගේ දිවියූප කාර සරසත්වාහා. ගේම විශේෂයෙන් මේ පිංහතුම් බලාපොරොත්තුවෙනවා වැලිගම වැල්ලාන ප්‍රදේශයේ විසූ මීට වසර හැත එකකට පෙරමිය පරලෝගිය මහගමගේ පෙන්තේරි සප්පු හමි පියානන්ට පින් අනුමෝදන් කරන්නට මේ පින් අනුමෝදංවිත්වා ඒවගේ මීට වසර හතකට පෙරමිය පරලෝගිය Kේජී බේබිහාමිමෑනියන්ට මේ පින් අනුමෝදංවිත්වා වසර තුනකට පෙරමිය පරලෝගියය මහගමගේ උපසේන අයියාට මේපිං අනුමෝදංවෙත්වා බදුල්ල හාලියල්ල විසූ මීට වසර පණහකට පෙරමිය පරලෝගිය DTM ධර්මරත්න පියාණන්ට මේපින් අනුමෝදන්නෙවා මීට වසර තුනකට පෙරමිය පරලෝගිය DTM ලොකුමැනිකාමෑණියන්ට අනෝදංවෙෙත්වා මීට වසර විසිතුනකට පෙරමිය පරලෝගිය DTM ධයාරත්න මහත්මයාට මීපින් අනුමෝදංවෙත්වා මීට වසර පහලෝගට පෙරමිය පරලෝගිය අනුලා කන්නාරටන පුංචයම්මාට මීපින් අනුමෝදංවෙත්වා වසර දෙකට පෙරමිය පරලෝගිය ධර්මප්‍රිය සුනිසාන්ත වීරකෝම් මහත්මයාන්ට පින් අනුමෝදං වෙත්වා ගිරාන්දුරු කෝට්ටේ ප්‍රදේශේ විසූ DM සුදු බණ්ඩා මාමාට මේ පින් අනුමෝදංවෙවා මේ පින්වතුන් නමින් මිය පරලුග තවච්ඥාතින් පින් බලාපපුරත් පසිං වෙත්නං ඒ සේරුදිනාට ඔබ කවුරුත් නමයි මේ පරලුගගේ ඥාතන්ට මේ පින් අනුමෝදංවෙත්වා කෙල පින් පමණුවනවා. ඒවගේම පරම පූජනය ගුරදේෝත්තම පින්වල් ලොකුස්වාමින්න් වහන්සේට මේ පින් අනුමෝදංවෙවා ඔල්ලකුස්වාමිාසේ නිසා තමයි අපි මේ බුද්ධ සාතිනේ යම්තරමක්කෝ ඉවසීමම කීකරුක කමාදමේ ගුණදරම ගැන හලා හිත පාදුවගෙන මේ ගුණධරම පුරදුකරන්න අපි මහන්සුවේ. එතින් එනිසා පරම පූජනය ගුරුදේවෝත්තම ලොකුවාමින්න් වහන්සේ නිදුක්වේවා නීරෝගේවා දීර්ගාවිශලබත්වා. ඒවාගේම සියලූම ස්වාමින් වහන්සේලාටත් අනගාරිකාමෑනිවරුන්ටත් නීපින් අනුමෝදැන් වේවා පැවිදි අපේශෂක දරුවන්ට මේ පින් අනුමෝදැන් වී. ඉවසීම කීකරුකමාදි ගුණ දරම. දියුණු කරමින් බුදුසුන සෝභමාන කරමින්. ගෞතම සසනි ධර්මාබෝධයට මේ පින්. උපකාර කරගනිත්වා කෙල පින් පමණුව වනවා ඒවාගේම ඔක්ොම්බර මස විසි පස්සෙන දිනට හැට අටවන උපන්දිනය දෙන මහගමගේ දයනන්ද මහත්මයාට මේ පින් අනුමෝදංවෙත්වා අනුමෝදංමත්වා දායනන්ද මහත්මයාට මේ පින් අනුමෝදංවීමෙන් නිදුක් නිරෝගී දීර්ගාවිෂ සම්පත්තියත් ඒවාගේම ගුණදරම දියුණු කරගන්ටත් මේ පින් හේතුවාසනා වීවා. මහගමගේ දායනන්ද මහත්මයාගේ බිරිඳවන DTM තිලකාවති මහත්මයට සහ පෞලේ සියලු දෙනාට, නිදුක් නිරෝගී සූපත් භාාවය මේ පින්බලයෙන් සැලසේවා. ධර්මය ශ්‍රවණය කර ඔබ සියලු දිනාටත්, එවගේ අප කාගේෙත් මෞද දෙ මව්පේ ඥාති බඳු මිත්‍රාදීන්ට ගුරු බවතුන්ට. ශ්‍රද්ධාහර ූපවානය ලක්වරු ගුවංගදිරේ කාර්ය මල්ලයේ සියලු දෙනාට ඒවගේ ධර්මය සූභ සියලදිනාට මේ පින් අනුමෝදන් වේවා. විසීම නැති ගුණ දරම දියුණු කරගන්ට කීකරුකමක් නමැති ගුණ දරමි දියුණු කරගන්ට මෛත්‍රය නැමති ගුණ ධරම දියුණු කරගන්න ඔබට වාසනාව ලැබේවා. ගුණ ධර්ම තුළින් ශාසනය බබුලුවමි කෞතම සසුනී පිහිට ලබන්ට ඔබට වාන්සනාව ලැබේවා. තිරුවන්සරණයි නමෝබුත්තා.